ඇගුවන් සුබ දවසක් කොලඟට විලා ඉන්න SLDC වර්ක් YouTube channel එකත් එක්ක ඉතින් මාලා දන්නවා අපි මීට කලින් වීඩියෝ එකක් අරගෙන ආවා ක්ලිපෝන් මීටර පිළිබඳව. ඒ කියන්නේ ඇම්පියර් මනින මීටරය පිළිබඳව. ඉතින් ඔයාලට ඒ ඇම්පියර් මනින මීටර්ස් දෙකක් අපි රිවිව් එකක් අරගෙන ආවා Unity brand එකෙන්. ඉතින් ඒකෙම ගොඩක් කට්ටිය කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට පළ කරලා තිබ්බා. डिजिटल मल्टीमीटर ගැන පොඩි වීඩියෝ එකක් කරන්න ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒවා මොනවද සහ චයිනීස් බ්‍රෑන්ඩ් එකකින් උනත් හොඳ මල්ටිමීටරයක් මිලදී ගන්න ඔයාලට අවශ්‍යතාවය තිබුණ හින්දා අපි මේ විදිහට අද වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් SLEC වගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න කියලා පුංචි ලීමක් කරනවා. ඉතින් අද ඔයාලට අරගෙන ලා තියෙනවා डिजिटल මල්ටිමීටර් වර්ග 3ක් Unity බ්‍රෑන්ඩ් එකකින්. ඉතින් ඔයාලට අඩු මුදලට ගන්න පුළුවන් මේ මල්ටිමීටර්ස් බ්‍රෑන්ඩ් තුනම. ඉතින් අපි බලමු මේ මල්ටිමීටර්ස් මොනවද, මේ වගේ මිල ගණන් කොහොමද කියලා. ඉතින් ඔයාලට මේ මල්ටිමීටර්ස් ගෙදරටම ගෙන ගැනීම හැකියාව තියෙනවා. අපේ දැනට මේ ෂොප් එක තියෙන්නේ අලුත්ගම සවුත් වෙස්ට් ඉංජිනියරින් අලුත්ගම ෂොප් එක හරහවලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම අපි මේක කැෂ් ඔන් ඩෙලිවරි සේවාව අපි අප්‍රූව් කරලා තියෙනවා. ඔයාලට අයිටම් එක අපි හරහා ඕඩර් කරාට පස්සේ ගෙදරටම ගෙන ගන්න පුළුවන්. ගෙදරට ආවට පස්සේ ඔයාලට සල්ලි දීලා මේක මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. අපි ෂොප් එකේ ඩීටේල්ස් සීලුම දේවල් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරනවා. ඔයාලට පුළුවන් එතනින් ගිහිල්ලා මේක ඕඩර් කරන්න. අපි ඉස්සරහට ඔන්ලයින් ස්ටෝර් එකක් හදනවා. ඒක ගැනත් වීඩියෝ එකක් අරගෙන යන්න. අපේ ෂොප් එකේ තියෙන සීලුම අයිටම්ස් අපි ඒ ස්ටෝර් එකට ඇතුළත් කරලා ඔයාලට ඇප් එකක් මගින් උදාහරණයක් විදිහට ඔයාලගේ ෆෝන් එකට අපේ ෂොප් එකේ ඇප් එක ඔයාලට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. එතකොට ඔයාලට ගෙදර දොරේ අවශ්‍ය ඕනෑම උපකරණයක් ඕනෑම විදුලි උපකරණ අමතර කොටසක් අපි හරහා ගෙන්න ගන්න පුළුවන්. බලමු අද ගෙනහලා තියෙන මල්ටිමීටර්ස් රේන්ජස් මොනවාද කියලා. ඉතින් පළවෙනියට ගත්තොත් Unity බ්‍රෑන්ඩ් එකේ නේ UT33C මල්ටිමීටර එක, UT33D, UT33A+ කියන මේ රේන්ජ් තුනම අපි අද කතා කරමු. ඔයාලට ලෝ ප්‍රයිස් එකේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම චයිනීස් උනත් හොඳ බ්‍රෑන්ඩ් එකකින් ඔයාලා යූස් කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ කාර්ය ඉටු කරගන්න පුළුවන්. ඉතින් බලමු මේ මල්ටිමීටර්ස් වල තියෙන විශේෂත්වය කෙටියෙන් අපි මේ වීඩියෝ එක අතරතුර කතා කරමු. UT33C කියන බ්‍රෑන්ඩ් එක තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් සාමාන්‍යයෙන් එන ඩිජිටල් මල්ටිමීටර එක තියෙන සීලම කොටස් මේකේ අපිට බලා ගන්න පුළුවන් සහ අපිට මනින්න බලාපොරොත්තු වෙන සීලම පාටාංක මේකේ ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ 9 වෝල්ට් බැටරියකින් තමයි මේකට පවර් එක එන්නේ. මේකේ තවත් තියෙන විශේෂාංගයක් තමයි මේකේ රබර් කවර් එකක් තියෙනවා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේ තියෙන රබර් කවර් එක ඔයාලට මේකේ බැටරිය රීප්ලේස් කරන්න අවශ්‍යතාවයක් නම් මේ රබර් කවර් එක අයින් කරලා තමයි බැටරිය රීප්ලේස් කරන්න වෙන්නේ. ඉතින් මේක හොඳ ආරක්ෂිතව අපිට පාවිච්චි කරන්න පුළුවන්. බිම වැටුණත් ලොකුවට ඩැමේජ් වෙන්නේ නැහැ මේකේ රබර් ආවරණයක් තියෙන හින්දා. ඉතින් මම මේකේදී තියෙන රේන්ජස් මෙතන පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මගේ වීඩියෝස් බලලා තිනනම් ඔයාලා දන්නා මගේ මල්ටිමීටර වීඩියෝ එකෙන් මම මේ ඔක්කොම පැහැදිලි කරලා තියෙනවා මල්ටිමීටරය පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉතින් මේකේ අපිට ලබා දෙන ටෙස්ට් ප්‍රොබ් දෙක තමයි මේ තියෙන්නේ. ඉතින් මේක හොඳ තත්ත්වයේ හොඳ ක්වොලිටි එකෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක කිසි ගැටලුවක් නැහැ ඒ සම්බන්ධව. මේකට තව වෙන අමතර උපාංගයක් විදිහට මෙන්න මේ ටෙස්ට් ප්‍රොබ් දෙක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඇවිල්ලා තියෙන්නේ අපිට යම්කිසි දෙයක යම්කිසි අවකාශයක උෂ්ණත්වය මැනගන්න. ඒ කියන්නේ සෙල්සියස් ෆැරන්හයිට් අපිට මේකෙන් මැනගැනීමේ හැකියාවක් තියෙන. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ සෙල්සියස් සහ ෆැරන්හයිට් මේකේ පොසිෂන් දෙකක් තියෙනවා. ඉතින් ඔයාලට මේ ටෙස්ට් ප්‍රොබ් දෙක ඔයාලට නැත්තම් මේ සෙන්සර් එක මේකට සම්බන්ධ කරලා ඔයාලට පුළුවන් මේකේ හරහා උෂ්ණත්වය මැන ගැනීම සිද්ධ කරගන්න. ඉතින් මේකේ දැනට පවතින මිල මම ඔයාලට මෙතන ඩිස්ක්‍රිප්ෂන් එකේ වීඩියෝ එකේ මම සඳහන් කරනවා. ඔයාලට මෙන්න මෙතන උඩින්. ඉතින් දැනට පවතින මිල තමයි මේ තියෙන්නේ. මේක ගොඩක් දුරට තව ප්‍රයිස් එක අඩු හෝ වැඩි වෙන්න පුළුවන් දැනට තියෙන ලංකාවේ තියෙන වාතාවරණයත් එක්ක. ඉතින් UT33C කියන මල්ටිමීටර එක ඔයාලට මේ මුදලට අපි හරහා ඕඩර් එකක් දාලාගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉස්සෙල්ලා අපි කතා කරේ UT33C කියන බ්‍රෑන්ඩ් එක. මේ තියෙන්නේ UT33D කියන බ්‍රෑන්ඩ් එක. ඉතින් ඉස්සෙල්ලා එකට වඩා, يعني කලින් පෙන්නපු මල්ටිමීටරයට වඩා පොඩි වෙනසකට තියෙන මේකේ සෙල්සියස් සහ ෆැරන්හයිට් මැනගන්න සෙන්සර් එකක් නැහැ. මේකේ අනිත් සියලුම උපාංග වලට මේක බලා ගන්න පුළුවන්. මල්ටිමීටර එක, ඒ වගේම ටෙස්ට් ප්‍රොබ් දෙක වලට මෙතන බලා ගන්න පුළුවන්. මේකේ තියෙන සියලුම රේන්ජස් UT33C එකේ තියෙනවා. වෙනසකට තියෙන්නේ UT33C එකේ තිබ්බ සෙල්සියස් සහ ෆැරන්හයිට් මනින්න පුළුවන්. ඒ කියන්නේ උෂ්ණත්වය මනින්න පුළුවන් සෙන්සර්ස් දෙක නැහැ. ඒක තමයි මේ දෙකේ තියෙන විශේෂත්වය. ඉතින් මේකේ මිල ඔයාලට මම මෙතන වීඩියෝ එකේ පෙන්වන්නම්. ඔයාලට දැනට පවතින මේ මිලට UT33D මල්ටිමීටර එක මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි යාලුනේ. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් UT33A+ කියන Unity
එකෙන් එන මල්ටිමීටර් බ්‍රෑන්ඩ් එක. ඉතින් මේ මල්ටිමීටර් නම් තරමක් දුරට කලින් පෙන්නපු දෙකට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. ඉතින් ඔයාලට මේකට ටෙස්ට් ප්‍රොබ් දෙක හම්බ වෙනවා. ඒ වගේම මේ මල්ටිමීටරේ පොඩි වෙනසක් තියෙනවා. මේකේ තියෙන රේන්ජස් වෙන සිම්බල් වලින් තමයි මේගොල්ලෝ මේකේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අපි කලින් කතා කරපු මල්ටිමීටර්ස් දෙකෙන් කරන කාර්යයම මේකෙත් කරගන්න පුළුවන්. වෙන කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඔයාලට මේකත් මම දැනට පවතින මිල මේකේ සඳහන් කරනවා. මේකෙත් රබර් කව එකක් තියෙනවා. මේ විදියට ස්ටෑන්ඩ් එකක් විදියට අපිට මේක තියන්න පුළුවන්. පිටිපස්සේ පොඩි ගැජට් එකක් තියෙනවා. ඉතින් මේක 33A ක්‍රීන බ්‍රෑන්ඩ් එක. මේක ඔයාලට මිලදී ගන්න පුළුවන්. මිල ගණන් මම මෙතනින් දැන් ඔයාලට ඩිස්ප්ලේ කරනවා. සහ ෂොප් එකේ සියලුම කන්ටැක්ට් නම්බර්ස්, ඇඩ්‍රස් එක සහ සියලුම ඩීටේල්ස් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කළාට එතනින් ගිහිල්ලා ෂොප් එකේ ඩීටේල්ස් අරගෙන ඔයාලට ෂොප් එක හරහා සම්බන්ධ වෙලා මේක ඕඩර් එකක් දාලා ඔයාලට ගෙදරටම ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට අවශ්‍ය මල්ටිමීටර එක, ඒ කියන්නේ ලෝ ප්‍රයිස් රේන්ජ් එකේ ගන්න පුළුවන් චයිනීස් බෑන්ඩ් එකක් වුණත් හොඳ මල්ටිමීටර එකක් මේක. සාමාන්‍යයෙන් අපි මල්ටිමීටරයක් ගන්නකොට බලන ප්‍රධාන දෙයක් තමයි මල්ටිමීටරයක තියෙන ක්වලිටි එක සහ ඒකේ මිල. ඉතින් මං හිතනවා ඔයාලට සාමාන්‍යයෙන් වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන් චයිනීස් උනත් හොඳ මල්ටිමීටරයක්, කියන්නේ අවුරුදු 5ක් 6ක් උනත් පාවිච්චි කරන්න පුළුවන් හොඳ මල්ටිමීටරයක් තමයි යුනිටි බ්‍රෑන්ඩ් එකෙන් ඔයාලට මේ මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සියලුම ඩීටේල්ස් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. ඔයාලට එතනින් ගිහිල්ලා මේකේ ඕඩර් එක දාන්න පුළුවන්. ඔයාලට කැමති නම්, අවශ්‍යතාවයක් තියෙනවා නම්, ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරන්න, තවත් යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයාර් කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනතුරු ඔයාලා සියලුම දෙනාට සුබ දවසක්.